යස් තිංකි සාදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. වෙනද වගේම වෙනස්ම දෙයක් ගැන දැනගන්න අපි subscribe කරලා තියාගන්න. අද නම් අරගෙන ආවේ ටිකක් වෙනස් කතාවක්. වෙනස් කියන්නේ ටිකක් පිස්සු කතාවක්. රුපියල් කෝටි 60කට විතර ඔයාගේ පිවිතුරු භාවයේ විකුණන්න කිව්ව විකුණනවා. මම යහන කෙල්ලන්ගේ නැත්තම් කොල්ලෝ ටික පැනගෙන එයි කන්නේ බාව නෙමෙයි වක්බඩුවක් හරි කමන්නේ අරගෙන කෝටි 60ක් දියන් කියලා. ඇමරිකාවේ ජීවත් වෙන එක්තරා කාන්තාවක් ගැන අපට දැනගන්න ලැබුණා ටිකක් අමුතු පුතක්. මේක මේ කන්නේ බාවත් එක්ක බලලවුණු කතාව. තම පිවිතුරු භාවය ඇමරිකන් ඩොලර් මිලියන 3.8ක මුදලකට එහෙම නැත්නම් රුපියල් කෝටි 68කට වෙන්දේසියකට ලැබූ මැය නමින් නැට්ලි ඩේලන් වේ. වයස අවුරුදු 22ක් වන මෑය විශ්වවිද්‍යාල උපාධියක් හදාරමින් සිටින අතරතුරයි තම පිවිතුරුභාවයේ මෙසේ වෙන්දේසියකට තබා ඇත්තේ. තම උපාධිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම ප්‍රධාන අරමුණ වන බව පවසන ඇයගේ ලන්සුවේ අඩුම වටිනාකම ඩොලර් මිලියන 1ක් විදියට සටහන් කොට ඇති බවයි අපට දැනගැනීමට හැකි වේ. කෙසේ වෙතත් ඇය පවසන්නේ ඇයගේ ජීවිතයේ ඇයට අවශ්‍ය පරිදි හැසිරීමට ඇයට අයිතිය ඇති බවයි. මේ හේතුව නිසාවෙන් ලෝපුරා විශේෂ ප්‍රසිද්ධියක් ඇයට හිමිුණා වගේම ලෝ පිළිගත් මාධ්‍ය ආයතන රැසක සමුඛ සාකච්ඡාවලට ඇයට ආරාධනා ලැබී තිබුණා. නැට්ලි පවසන්නේ මීට පෙර ආදර සම්බන්ධතා තිබුණත් කිසිදු ශාරීරික එකතු වීමක් නොකළ බවත් සහ ඇයව ලන්සුවෙන් ලබා ගන්නා පුද්ගලයා සමග ඕනෑම ශාරීරික ඇසුරක් සඳහා තමන් බැඳී සිටින බවත්. ලන්සුවෙන් ඇය ලබාගත් පුද්ගලයා වන්නේ ලී නම් ඇමරිකන් ජාතික ධනවත් ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු 59ක් වන මොහු නැට්ලි ලබා ගැනීමට හේතු වශයෙන් පවසන්නේ තම ජීවිත කාලය පුරාවටම කන්‍යාවක් සමග ඇසුරක් තිබී නැති බව. ඉතින් ඔහුගේ ඒ ආසාවට අපෙන් සුභ පැතුම් කියන ගමන් ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලා එහෙම වගේ දේවල් කරන්න යන්න එපා. මොකද මේක ඇමරිකාව නෙමෙයි නිසා. එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න සහ මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න යස් තින්කින් අපිව subscribe කරන්න. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.